තෙරුවන් සරණයි. පහුගිය දිනවල දිගින් දිගටම මම සිහිවරම ගැන කතා කළා. වරම් තියෙන දරුවන්ටත් සිහිවරම් තියෙන අයටත් විශ්ව ශක්තිය ලබා ගත හැකි ක්‍රම ගැන මා ඉදිරියේදී කතා කරනවා කියලා කිව්වා. එහෙනම් මේ වීඩියෝ එකෙන් බලන්න කොහොමද විශ්ව ශක්තිය ලබා ගත හැකි ක්‍රම, මේ වරම් දරුවන්ට මොනවද තියෙන පහසුකම් සහ ක්‍රම කියලා. මන් දාන වීඩියෝ හොඳ නම් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා කරන්න. මගේ චැනල් එකට අලුතින් එකතු වෙච්ච කෙනෙක් සබ්ස්ක්‍රයිබ් බටන් එක ටච් කරලා බෙල් අයිකන් එක ඔබන්න, මන් දාන වීඩියෝ ඔබ ගාවටම ගෙන්න ගන්න පුළුවන්. කොහොමද මේ වරන් තියන අයට සහ අනිත් අයට විශ්ව ශක්තිය ලබා ගන්නේ කියලා අපි සාකච්ඡා කරමු. ඇත්තටම ලෝකේ ඉන්න බොහෝ දෙනෙකුට තමුන්ගේ ශරීරයේ ශක්තියක් යම්කිසි විශ්වයෙන් ලැබිච්චා වූ යම්කිසි ශක්තියක් තියෙනවා කියලා විශ්වාස කරන්න අමාරුයි. එය තේරුම් ගන්න ගොඩක් අපහසු කාරණාවක්. ශරීරය තුළ යම්කිසි ශක්තියක් තියෙනවා. ඒ ශක්තියෙන් එක එක අයට විවිධාකාර වෙන්න පුළුවන්. සමහර අයට වරමක් වගේ දෙන්න පුළුවන්. සමහර අයට කිරණක් වගේ එන්න පුළුවන්. විවිධාකාර වූ ඒ ශක්තියෙන් හරියාකාර දැනගන්න බැරුව බොහෝ දෙනෙක් අමාරුවේ වැටෙනවා, සහ ඒ අය උමතු වෙලාමෙන් කාලය ගත කරනවා, සහ ඒ අය උමතු වෙලාමෙන් මේවා හොයන්න ගන්නවා. ඇත්තටම මගේ ශරීරයේ ශක්තියක් තියෙනවා කියලා මම දැනගත්තට පස්සේ මම හුඟක් හොයන්න ගත්තා. අන්නේ හොයන්න ගත් එකෙන් මට ලැබිච්ච ප්‍රතිඵලයක් තමයි මේ විශ්ව ශක්තිය මා තුලත් යම් මට්ටමකට තියෙනවා කියන එක. එහෙනම් මා තුල විතරක් නෙමෙයි ඔබ තුලත් ඒ විශ්ව ශක්තිය තියෙනවා. මොකද්ද මේ විශ්ව ශක්තිය කියලා අදහස් කරන්නේ? ශක්තියෙන් අතර බැලුවොත් අද යම් යම් ශේෂ්ඨ දිහා බලන්න පුළුවන්. කෙනෙකුට තියෙනවා වරම් ශක්තිය. තව කෙනෙක් කතා කරනවා වාස්තු විද්‍යාව ගැන. තව කෙනෙක් කතා කරනවා කේන්දර ගැන. තව කෙනෙක් කියනවා දුරකථන ඇමතුම් හරහා එන්නා වූ, ඒ දුරකථන වලින් එන්නා වූ තරංග ශක්තිය ගැන. තව කෙනෙක් ගුරුත්වාකර්ෂණය ගැන කතා කරනවා. තව කෙනෙක් යම්කිසි ශරීරයෙන් පිට කරන්නා වූ සහ ඇතුල් වෙන්නා වූ කිරණ ගැන කතා කරනවා. මේ සියලු දේවල්ම ශක්තියි. ඉතින් මේ ශක්තියින් විවිධාකාර වූ ශක්තියින් නිසා හුඟ දෙනෙකුට ඔබ තේරුම් ගන්න අමාරුයි. හැබැයි ඉතින් මේ හැම ශක්තියක්ම ශරීරය තුළ නැහැ. ශරීරය තුළ තියෙන ශක්තියින් හඳුනා ගන්න අපි පහසු මාර්ගයක් හොයාගමු. එහෙනම් මා තුළ යම් ශක්තියක් තියෙනවා කියලා මම තේරුම් ගන්න නම් මුලින්ම අපි මේ අත්හදා බලන්නම සිද්ධ වෙනවා. එහෙනම් ඔබ තුළ තියෙන ශක්තිය ඔබ අවදි කරගන්න අපි බලමු කොහොමද මේ ශක්තිය අවදි කරගන්නේ කියලා. දිගින් දිගටම මේ ගැන කතා කරමු. මේ ශක්තියන් වල එකතුවෙන් යම් රෝග සුව කරන්න, දෝෂ දුරු කරන්න, ගොඩාක් දේවල් කරන්න පුළුවන්. දිගින් දිගටම මගේ මේ වීඩියෝ මම මේ විශ්ව ශක්තිය ලබා ගන්න හැටි සහ ඒ විශ්ව ශක්තියෙන් කරන්න පුළුවන් දේවල් ගැන මම දිගින් දිගටම කියන්නම්. මා මෙතෙක් කාලයක් ලැබුවු අත්දැකීම් තුළින් පිටරට ඉන්න රෝගීන් පවා සුවපත් කරලා තියෙනවා මේ විශ්ව ශක්තිය මගින්. එහෙමනම් අත දිගු කළ පමණින් කිරණක් පිට කරන්න පුළුවන් ශක්තියක් හදාගන්න මට වගේම ඔබටත් පුළුවන්. අපි දිගින් දිගටම මේ විශ්ව ශක්තිය ගැන කතා කරමු. එහෙනම් නැවත ඊළඟ වීඩියෝ එකෙන් හමු වනතුරු බලාගෙන ඉන්න නැවත අලුත් වීඩියෝ එකක් අරන් එනවා විශ්ව ශක්තිය ගැන කතා කරමු. හොඳයි, ඔබට තෙරුවන් සරණයි.